සමන්තා චක්කවාලි සු අ්‍රාකච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොහදං ධම්මසවන්න කාලෝ අයංභදංතා දම්මසවන කාලෝ අයංභදංතා දම්මසවන්න කාලෝ අයංභදංතා නෝතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තිරුවන්සරණ පලාාර්ථනා කරමින් අදත් ඔබ හැම කෙනෙක්ම මේ ධර්ම දක්ෂිණ ධර්ම දේශනා මාලාවේ සිකුරාද දවසිේ. ඔබ සෑමස් කෙනෙක්ම ඔබේ ජීවිතේයට ඉතාම වැදගත් අපි කාගෙ ජීවිතවලට මූුණ දෙන්න සිද්ධ වෙන මරණී ගැනයි අද අපි සාකච්ඡාවට ගන්න මරණයත් එෙක් අපි හැම කෙනෙක්ම අසරණ භාවයකට බියකට තැතිගැනීමකට කම්පනයකට ලක් වෙනෝ මරණයකඇෙ දුක්කාරි සත්්‍යේට අයිති දෙයක් ඉපදීමත් දුකට අයිති දෙයක්, ජාති පිදුක්කා. ජරාවට පත්වීම වයිසටයෑම පමණක් නෙමෙයි මරනම් පිදුක්කා, මරණයක් දුක්කාරි සත්‍යයට මයිති දෙයක් හැටේටයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙන්. උපන්නාවූ සෑම සත්වයෙක්ම හැම මොහොතකම හැම විනාඩියක් තප්පරයක් පැයක්ක්‍රයක් දවාලක්ම දවසින් දවස මොහොතින් මොහොත මරණය කරළං වෙනක්. කවද කොතන කොයි මොහොතේ කුමන ආකාරයෙන් තමන්ගි ජීවිත්තයේ මේ ආයු සංස්කාර අවසන්නෙලා. මරණයට පත්ව ඉදකේ අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. මේ මරණේ නැමති අන්න තුර ඉදිරියේ බුදුරජාණන් වහන්සේලා අපට පෙන්නලා දෙනවා. කොහොමද කෙනෙක් මරණේට බූුණ දෙන්නේ. කොහොමද කෙනෙක් මරණයක් ඉදිරියේ හිතහදාගන්න. කොහොමද කෙනෙක් මරණයේ ගැන සිහි කරලා. අප්‍රමාදීව ධර්මය කරායන්න. දර්මය නොදන්න කෙනෙකුට හිතෙන්න්න මේ මරණය ගැන හිතන එක නොකළ යුතු දෙයක්. මරණය ගැන හිතනව කියන්න නිකත් රිනාත්මකයි. මේක නෙගෙටිය් අන්නේ වගේ සමහරු කියනවා. නමුත් පංවතුනේ මරණය ගැන හිතන්න හිතන්න ඔහු අප්‍රමාදී කෙනෙක් බවට පත්වෙනවා. වීඩියවන්ත කෙනෙක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ මරණ සති භාවනාවක් කි ගැන්වා, මහනිනි අප්‍රමාදීවීම පිණිස, වීරි ඇති කර ගැනීම පිණිස. මේ ධර්මමාර්ග ගමන් කරන ශ්‍රාවකයන්ට මරණ සතිය දේශනා කරනවා. මරණය ගැන හිතන කෙන අප්‍රමාදීව වීරියෙන් ගුණ ධර්මදීවුණු කරගන්න. දැන් අපි බලමු මරණය ගැන ටිකක් අපි කතා කරම. අපි කවුරුත් කුමන වයස හිටියත්. වසේයක්න මවකු සේම මැරෙනවා ලූකිි ලක්ස ගන. දරුව උපදිනකොට මැරෙනෝ. සෙල්ලංකරන කාලි පුංචි දරුව මරණයට පත්වෙනෝ. තරුණ කාලෙ දරුවෝ මරණයට පත්වෙනවා. මැදිවයසිද දරුව මැරෙනෝ. වයිසට ගිහිල්ලත් මැරෙනෝ. එතකොට කෙනෙක්ගෙ ජීවිතේ මෞකුසේ පෙළිසිද ගත්ත වෙලාවේදම් මෞකු සැතුලි මැරෙන්න්නත් පුුව. මව්කුසිං ඉපදිච්ච වෙලාවී දං මේ ජීවත්වෙන කාලේ තුළ හැම මොහොතක් හැම දවසක්ම ඕනම මොහොතක කෙනෙකි ජීවිතය මරණයට ලංගවඩ පුළුවන්. ඒ නිසා වයස බේදයක් මරණයට නෑ. උගත් නෝගත් බේදයකුත් නෑ. කුලගෝට්‍ර බේදයකුත් නෑ. උසස් පහත් කිසිම බේදයක් නැතුව. රජවරුන්ටත් සිටුවරුන්ටත්. බුදුරජාණන් වහන්සේ ලාදී බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාත් පිරිනිවන් පානෝ. ඒවගේම සක්විති රජවරු පවා මේ මුළු ලෝකේම ධාර්මිෂ්ටෝ පාලනය කරන සක්විදි රජ කෙනෙක් පවා මරණෙට පත්වෙනෝ. දිවිය ලෝක ඉපදුනත් දිවිය ආවිශ අවසන්ලෙනකොට ඒ ඒ ලෝකවලින් චුතවෙලා ආයමත් උපත කරායනෝ.ඒ නිසා මේ ලෝකෙ හැම මනුස්සේක්ම. හැම සත්වයෙක්ම කොහේ ඉපදුනත් ඉපදීමත් සමගම ලැබෙන ඊළඟ දායාදේ තමයි මරණේ ජාතිපච්චයා ජරා මරණ. ඉපදීමත් සමගම ඊළඟට ප්‍රතිඵලය හැටියට මරණය කවදා හෝ කොතන හෝ. කුමන ආකාරයෙන් හරි අපේ ජීවිතවලට ලංවෙනෝ. නමුත් පින්වතුනි කෙනෙක් හැමතිවෙන්නෙ නෑ මම මැරෙනව කියලා හිතන්න බයයි. කවදහරි මැරෙනව කියලා. හිතෙනකොට සමහරුට ලොකු බයක් ඇති ගැනීමක් ඇතිවුණන දැම් බලන්න මැරෙන් නැතුව ඉන්න කොච්ච්‍ර මහන්සි ගන්නවාද. සමහරු දහාතේ වදිිනල් ලෙඩක්්දුකක් හැඳුනත් අනේමාව බේර ගනිල්ලා. මටනම් මැරන්න බෑ කියන. ඉස්පිරිතාලෙකට ගියත් සමහරු බොහෝම වයසට කිහිල්ලා. ජීවිතය අවුරුදුූ හැත්තෑවාසූ අනුව ගතකරපු අය බොහෝම වයස්ගත වෙලා ස්පිරිතාලෙකට ගිහිල් ලෙඩක් දුකක් හැදිලා මරණනාසන්න වනත්. හ කල්පනා කරන්නේ නෑ මගේ දැන් ආවිසවත් ගෙවිලා ඉවරයි. දැන් ඉතින් මම පරලව යන්න සූදානං විච්ච කෙනෙක් දැන් මගේ සරීරයේ දිරල ඉවරයි මේ කයින් මට දැන් ප්‍රයෝජනයක් නෑ කියලා එහෙම හිතන්නේි නෑ ඔහු දාතේ මදින්නේ අනීත් බුදු ඩොක්ට. මාව බේරගන්න කියල මදිනෝ. ඒකට හේතුව මරණය කියන එකට මූන දෙෙන් අපි කවුරුවත් හිත හදාගෙන නෑ. එනි සාපින්ගතුන මරණයත් එෙක් අපේ ජීවිතය තුළ අපි ආයෙමත් උපතක්කරා යනවක් කෙලෙස් සහිතව වෙන්න හැම කෙනාව. බුදුරජාණන් වහන්සේ මරණය ගැන පෙන්නලා දෙන්නේ. කෙනෙක් හරියට මේ පුද්ගලයා මෙතන අතහැරලා ආයෙමත් තව තැනකට ඇදි ලයනවක් කර්මාණන් රූපීව. මේක හරියට එක තැනක් අතහැරලා තව තැනකට පැනගත්ත වගේ. මේ ශරීරය මේක කුණු වෙලා පස් සෙලා යනවා. නමුත් ඒ පුද්ගලයා රැස්කරගත්ත කුසලා කුසල කර්මයන්නෙක් ආය මත් උපතකට වැදිල් ඇදිලායනො. හ නිසා පින්ගොතුනේ මරනාසන්න කෙනෙක්ගි ජීවිතයේ ස්භහාවය අපිටිකක් කතාකරුත්. කොයි වගේ මරණයක් තුළද කෙනෙක් අන්තස්සරණ භාවයට පත්තෙන්. මරනාාසන්න කෙනෙකුගේ හිතේ ස්භාාවේ කොයි විදිහෙද. මෙවැනි කරුණු අපිට දිග දිගට කතා බහකරුත් අපිට පුළුවන්. මරණ ඉදිරයේ අපේ හිත හදාග හොඳට හිතන්න. අපි මේ ලෝකයේ මොන්න තරන් දේවල් ගොඩනගා ගත්තත්. අපිට යාළුමිත්‍රයෝ නෑදැ පරිවාර සම්පත්තිය අපි වටා දහස් ගනා ලක්ෂ ගණම් පිරිස් හිටිය. මේ සියලු දෙනාම අතහැරලා මරණයට පත්වන්න සිද්ධ වෙනවා. දරු ආරක්ෂක කොයි තරන් ආරක්ෂකයෝ තියාගෙන හිටියත් ඒ අයට බෑ මරණයට බේරගන්න. ඒනිසා අපි කවදා කොතනක කොයිමහොතක හෝ අපි හැම දෙනාට මරණයට මූුණ දෙන්න සිද්ධවෙරම්. දවසක් බුදුරජාණන් වහන්ස ඉදිරයේ පෙනී හිටපු දෙවි කෙනෙක්ේ නො අච්චයෙන්න්ති කාලා කාලේ වේගෙන් ගෙවිගෙවී යනෝ. තරයන්ති රත්තියෝ මේ දවල්රෑ දෙක ඉක්මිලා යනෝ. වයෝගුණං අනුපුූබන් ජහන්ති මේලෝක සත්්‍යය? දවසින් දවස දවල් රෑ දෙක ඉක්මිලා වයසට ගිහිල්ලා මරණය කරාලං වෙනවා. ඒතම් භයම් මරණයේ පෙක්කමානෝ පඤ්ඥාණි කයිරාත සුකා වහත්. මේ මරණ ඉදිරී බයක් ඇතිගැනීමක් ඇතිකරගතයුතු සත්්‍යයන්. මරණය ඉදිරී බය ඇති කරගන්න කෙනා ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න ඕනෙ පින්දහං රැස් කරගන්න ඕනෙ කියලා මේ දෙවිකෙන බුදුරජාණන් වහන්ස ඉදිරයේ ප්‍රකාශයක් කළ. බැලූ බැල්මටම මේ ප්‍රකාශේ ඇත්ත කියලා අපිට හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ මේ සියල්ලම පිළිගත්තින. බුදුරජාණන් වහන්සේ වදාල් අච්චෙන්න්ති කාලා කාලේ වේගෙන් ගිවිල යනවා එකක ඇත්තකීීම. තරයන් තිරත්තියෝ දවල්රෑ දෙක ඉක්මිලා මේ ලෝක සත්‍යයා, දවසින් දවස වයිසට යනවා වයෝගුණං අනුපු බංජහන් වයිසට යනවා මරණයට ලංඟවෙනවා. ඒතම් භයන් මරණය පෙක්කමානු මරණයේඉදිරයේ බයදකින්නත් ඕනෑ හැබැයි පින්කරලා සෑහීමකට පත්වවෙෙන් එපාකීව. එදකට බුදුරජාණන් වහන්සේ මේ දෙවි කෙනා කියපු ගාථාවේ අවසාන පදේ වෙනස් කරලා බුදුරජාණන් වහන්සේක නිවැරදි කරලා පෙන්නනවා. මරණයේ ඉදිරයේ බයදකින කෙනා මේ ලෝකාමිසේ අතහැරලා මේ පංචකාමයන් අතහැරලා ධර්මයම අවබෝධ කරගන්න මහන්සිගන්න ඕන කෙළ බුදුරජාණන් වහන්සේ. ඒ ගාථාව දිිවරදි කරා. පංහතුනේ අපිට පේනවා අපේ ජීවිතයේ තුළ අපි පින්කරගත්තා. පිනේ විපාකෙ හැටියට අපි ආයමත් සුගතියකට දිව්‍ය ලෝකයකට ඇදිල ඇන්න පුළුවන්. හැබැයි ඒදිවේ සැපසම්පත් අවසන් වෙනකොට දිව ලෝකෙන් චුතවෙලා ආයමත් වැටෙන්නේ මේ සතරාපාය වැටි වැට යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේගේ ධර්මී මනුස්ස චුතිසූට්‍රය දිවිය චුතිසූත්‍රය ප්‍රේත චුතිසූට්‍රේ, තිරච්චාන චුතිසූත්‍රයේ මේ වගේම චුතිසූත්‍ර ගණනාවක් තිරච්චුති කියයෙ චුත වෙනවා මරණයට පත්වීම ගැන්. ඒ ඒ ලෝකවල ඉන්න සත්‍යෝ මරණයට පත්වෙනකොට කොයි විදිහට ද උපතකාරායන්න කියලා බුදුරජාණන් වහන්සේ උපමාවලින් පෙන්න්න නොම්. දැන් අපි ගත්තොත් මනුස්ස චුතිසූත්‍රය. මේ මනුස්ස ජීවිත ගත කරන අය. මරණයටට පත්වෙනකට බුදුරජාණන් වහන්ේ බුදු වැසින් දැක්කමේ ලෝක ඉන්න මනුස්්‍යයන් ගස්ස භාවේ. ඒයාගේ සිත්්ත ලස භාවේ. ඒ අයගේ කෙලෙස්වලසභාවේ. බුදුරජාණන් වහන්සේ නියසිලට පස්්ටිකක් අරගෙන. භික්‍ෂූට අහන්සේලාට පෙන්න්න නවා මහනනේ. මේ මහපොලොේ පස්ද විශාල තතාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන මේ පස්ද විශාල්. නියසිලට නියපොත්තකට එන්නේ ඉතාමස්වල් පස් ප්‍රමාණයයි. ක්ුන් හස ලකිනවාන ස්වාමේනේ මහපොුවේ කොයි තරන්නම් පස්තියෙනවද. තතාගතයන් වහන්සගේ නියසිල මතතියනෙ තාම ස්වල්පයයිකි. බුදුරජාණන් වහන්සේ වදළම් මහනෙන මේ උපමාවක්වෙන් යම් අර්ථයක් පැහැදිලි කරන්නයි මේ තතාගතයන් වහන්සේ නියසිලට් පස්්ටිකන් ගත්ත. මේ මනුස්්‍ය ජීවිත ගත කරණය අතරින් මනුස්සලෝක ඉන්න මේ මිනිස්සු අතර මරණයට පත්වෙලා මහපොළො වෙ තියෙන පස් හා සමාන පිරිසක් විශාල ප්‍රමාණයක් සතරාපායවල් වලට වැටෙනව කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ජීවිතයේ ප්‍රයෝජනයක් ගන්නේ. සීලාදී ගුණධර්ම දියුණුකරගෙන සුගතිගාමීවෙන්න, පින් දහම් රැස්කරගෙන ධර්මයේ දියුණුකරගෙන බණභාවනා කරගෙන මේ ලැිච්ච බනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් කරගෙන ධර්මමාර්ගයට පැමිණෙන්නේ සුගතියකට වත්යාගන්නේ. මේ නියසිලට ගත්ත පස් වගේ ඉතාම සුළු පිරිසයි කලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. මනුස්ස ජුතිසූත්‍රය තුළ. එදකොට මනුස්ස ලෝක ඉන්න මිනිස්සුන්ගේ සභහාවේ තමයි. මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස් වගේ පිරිසක් ආයෙමත් මනුස්ස ජීවිතයක් ලබනකොට මහපොළුවේ පස් වගේ විශාල පිරිසක් මේ සතරාපායවල්වලට වැටෙනෝ. ඒ වගේම සභයක් තමයි දිිය ෝකෙතියෙන්නේ. ිය චුතිසූත්‍රි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙනිි. දෙවියන්ගෙත් ආවිශ අවසන් වෙලා දෙ දිවිය විමානවලින් චුත වෙනවා. ඒ ඒ දිවිය ලෝකෙවලින් චුත වෙනකොට. ඒ දෙවියන් තමන් රැස්කරගත්ත කුසලාකුසල කර්මයම් මත ආයමත්තුපත කලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනීමේ දෙවියන් අතරින් චුත වෙනයගෙන්. මහපොලොුවේ පස් හා සමාන විශාල පිරිසක්. දිවිය භාාවෙන් චුතවෙලා. ඒ ඒ දිවිය ලෝකවලින් චුතවෙලා සතර අපායවල් වලට වැටෙනෝ. දෙවියන් අතරනුත් නියසිලට ගත්ත පස් වගේ ඉතාම සුළු පිරිසයි කිව දිවිය ලෝකෙ තුළත් ධර්මයේ දියුණු කරන්නේ ධර්මය සාකච්චා කරන්නේ බණභාවනා කරන්නේ දෙවියන් අතරත් ධර්මය දියුණු කරන ඉන්න. එතකොට එවැනි කටයුතුවලට සම්බන්ධ වෙලා ධර්මියය පුරුදු කරන්නේ ඉතාම සුළ පිරිසයි. ඒ නියසිලට ගත්ත පස් හා සමානයි. අන්නේ අය තමයි කිවත් දිවිය ලෝකෙන් චුතවෙ ආයෙමත් තවත් ඉහල සැපෑඇති දිවිය විමානවල පහල වෙන. එහම නැත්තා දිවිලුවකෙන් චුතවෙලා ආයමත් එතනම දිව්‍ය විමානයක පහළ වෙන. දැම් බලන්න සක්්‍ර දෙවියන් ගැන තියනවා දීග නිකායි සක්ක පන්්‍ය සූත්‍රි. සක්්‍ර දෙවියන්ගේ ආවිස අවසන්වේගෙන එනකට බුදුරජාණන් වහන්සේ සිදුවීම දක්කා. ඒ කළ බුදුරජාණන්හන්සේදා සකෘ දෙවියන් අරමුණුකරගෙන සක්‍ර දෙවියන්ට ධර්ම දේශනාවක් කරා. මේ දේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට සක්‍ර දෙවියන්ගේ හිත හොදට ධර්මේ තුළ තැන් පත්වනාා දේශනාවාව සන්වෙන කොටම සක්‍ර දෙවියු සෝතා පණ්ඩ පලේට පත්වනාා. ඒ සෝවාන් පලේට පත්වෙනවත් සමගම ඒ සක්‍ර දෙවියන්ට ඒ සක්‍රපදවිය තුළ ඒ දිවියල් ලෝකේ තුළ ලැබිච්ච දිව්‍යආවි අවසන්ඩිලා. දිවිය ෝකෙන් චුත වනාා හැබැයි්චුත වෙලා ආයමත් ඒ සැනිං නින් දෙෙන් පිබිදයා වගේ ඒ සක්‍ර දෙවියන් වෙලා එතනම පහල වනා අර මරනාසන්න මොහොතේ ඇතිවෙච්ච පින මත. එතකොට මේ සිදුවීම දීක නිකාය සක්ක ප්්‍ය සූට්්‍ර සඳහන් වෙනවා. ඒ අනුව බලකුවහම දෙවියන් අතරෙනුත් විශාල පිරිසක් අපායවල්වලට වැටෙනෝ. නමුත් සතරාපායින්න සත්ත්වයන්ගේ ස්භාවේ මීට හාත් පසින් වෙනස් මේක අනිපත්. දුරජාණන්හන්සේ වදාලා නිරේච්චුති සූත්‍රය තුළ මේ නිරේ ඉන්න නිරි සතුන්ගෙන් මහපොලොුවේ පස් වගේ පිරිසක් ආය ආයමත් එතනම තමයි කියෙන උපදින්. ආය මත් නිරේම උපදිනෝ. එතනින් චුත වෙලා ආයමත් තවත් නිරේකට වැටනවා. නිරේ ඉන්න සත්්‍යයන්ගේ නියසිලටගත්ත පස් වගේ සුළු පිරිසයි කියනවා. ඒ කර්මේගේවල ඉවර වෙලා. පෙරකරපු කුසලයක් හෝ පිනක් මතුවීම මත සුගතයකට ඇදිලලා. ඒගේමයි තිරච්චාන චුතිසූත්‍රය බුදුරජාණන් වහස පෙන්වේ තිරිසල් ලෝකෙ සත්තුවය අතර දැන් බලන්න කොච්චරණන් තිරිසන් සතුන් ඉන්නවද. දැන් ඔබට මේවා කියාගෙන යනකොට ඔබේ හිත ඇතුළේ ඇතිවු පශ්යක්තිය නොයේ තමයි දැන් ඔය කියන විදිහට මනුස්ස ලෝකෙන් මැරිලා විශාල පිරිිසක් මහපොලොයි පස් වගේ පිරිසක් අපායවල්වට වැටෙනවනම් කොහොමද මේ ජනගහනය මේ විදිහට යන්න. එහනත් ජනගාහනේ බලාගෙන ඇදදි අඩ වෙලායන්නෙේ. න්න හෙම හිත එන්න පුලුවන් කෙනෙකුට. ඔබ තේරුන් ගන්න මනුස්ස ලෝක ඉන්න කෝටි හයසිය පහා කත්සියයක් වගේ ඉතාම සුළ පිරිසක්. එතකොට ඒ අයගෙන් විශාල පිරිසක් මරණින් මත්ති සතරාපායවල්ලොට වැටෙනකොට. සතරාපායවල් ලොල ඉන්න පිරිස ගඩන් කරන්න පුළුවන්කමක් නෑ. නිරේ ගත්තොත් නිරේ තුළ කෝටිකීයක් සත්වයන් නි සතුන් දුක්විනිින වද කිය ලි දන්නන්නේ නෑ. තිරිසල් ලෝක ගැනම හිතන්. තිරි සත්වය බදුරජාණන්හන්සේ විස්තර කරලා පෙන්නවා තරනීමමිත්ත සූටත්‍රීතිනො දීගාවා දීර්ග සරී රැති සත්‍යයෝ ඉන්න. මජජිමවා මධ්‍යම් ප්‍රමාණි ශරීරඇති සත්‍යය ඉන්නවා. තිරිසල් ලෝකේ. රස්ස ඉතාකුඩා සත්‍යය ඉන්න. අනුක ඇහැට පේෙන් නැති තරම් කුඩා සත්තු තිරිසන් ලෝකවල ඉන්න. නැ බලන්න එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක ඇහැට නොපෙන තරම් පුංචි සත්ව ඉන්න. අදි අන්වීක් සෙම්බල්ල තමයි ඒ සත්වයන් හොයන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මජ්ජිමවා මධ්‍යම් ප්‍රමාණ සත්තුත්තිඉන්නවා. ඊළඟට දීර්ග සත්තුත්ති ඉන්නවා මහතා යත්තිඉන්න. ඊළඟට පෙන්නනවා වටකුරු හැඩේෙන් යුක්ත සත්‍යයොත්ති ඉන්න. දිට්ඨාාවයේ වදදිට්ඨා දැකලතියෙන සත්තු වගේම ජීවිතයටට අපේ හැටවත් නොදැකපු සත්තුවර්ග කොච්චර නං ඉන්නවත්. මේද ඔබම හිතන් ඔබ ජීවත්වවෙන්න ගේ ගැ හිතන්. ඔබේ ඉඩම තුළ පර්ජස්කීපයක් ඔබ වැටක් ගහගෙන හරි තාපයක් ගහගෙන හරි කොටු කරගෙන ඔබ ගෙයක් හදාගෙන ජීවත්වනවා. ඔබේ නිවසඉන්නේ හතර පස් දෙනයි. හැබැයි මේ ඉඩ මේ අගලක්කරගෙන බලන් එක්කෝ අඩියක් වරගාඩියක් තුළ කොච්චර සත්‍යය ඉන්න වද ගණන් කරන්න පුළුවන්. මහ පොලොවේ කූමිගුලක් ගත්තත් වේ ඔගුලක් ගත්තත් කෝටි ප්‍රකෝට ගනන් තිරි සත්‍යය ඉන්න. ඉදකොට මේ තිරිසන් ලෝකේ, අපේ එහැට පේනෙ තිරිසල් ලෝක විතරයි අපායවල්ලොලි. අපිට ප්‍රේත ලෝකෙ දකින්න නම් දිවැස්නුවනක් උපද වන්න ඕන්. නිරේ දකින්න නම් දිවැස්නුවනක් උපද වන්නෝඕන්. අසුරාපාය දක්කින්න නම් ඒ දිවැස්නුවනක් උපද වන්නඕුන්. නමුත් තිරිසන් සත්වයන් අපේ එහැට බොහෝ පිරිසක් පේ නවා. ඇසර නොපෙනෙන්න්න තරම් ංචි සත්තුත්තින්න. නමුත් ඔබ හිතන්න ඔබට පේන තිරිසන් සත්තුවත් ඔබට ගණන්කරගන්න බැයිනම් ඔබේ ඉඩම තුළ ඉන්න. තිරිසං සත්‍යයෝ කොච්චරණං ඉන්නවද මේ අපායවල් වූල. එතකොට මේ ඉන්න සත්‍යයන්ගේෙන් මහපොලෝ වගේ පිරිසක් සතරාපායකට වැටෙන්න්නකොට නියසිලට ගත්ත පස් වගේ ටික දෙනක් උඩට ආවත් පෙරකුසලයක් මතු වෙලා කෝටිගානක් ඉහලට එනවා. එනිසයි මේ ලෝකයේ මේ තුළනයවීමක් තුළ මෙහෙම ගමන්කරන්න. පින්ංවනි බදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය හොඳට විමසල ගලපගෙන යනකොට ඔයි තරන්නම් බුදු කෙනෙකුට මේ ලෝක සත්්‍යයන් ගැන ලෝක ධාතු ගැන සත්ව විෂයන් ගැන අවබෝධයක් තියෙනවාවද කියනෙ අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා පංවතුනි කල්පනා කරන්න බුදුරජාණන් වහන්ස පෙන්නුව අපි මේ මනුස්ස ජීවිත විතරක් ලබ ලබා එහෙම නැත්නම් දිවිය මනුස්ස ලෝක දෙකේ විතරක් සැරිසරමින් අන ජීවිතයක් නම්. ටික් හර අපි හිතහදා ගන්න පුළුවන් කමක් නෑ අපිට ඊළඟ ජීවිතයේ දිවි ලෝකෙටත් වැටයින. බැරිවෙලා කමක් නෑ ඇති මනුසලෝකකටත් වැටෙනවන් එහෙම හි අහදාගන්න පුළුවන් කෙනෙකු. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළෙම මේ සංසාරික සත්වයාට කෙලෙස් සහිත කෙනාට සතරාපාහෙක කියන්නේ මහ කෙදර වගේ තනයි. මේ ලෝක සත්වය අතරින් විශාලම පිරිසක්. අපේ ජීවිතය අපි මේ ගෙවාගෙනාපු සංසාර ගමනි වැඩිම කාලයක් ගත කල්ලා තියෙන්ෙ එක්කු නිරේවල් වොල. එෙක්කුත් දිරිසං අපායවල්ලොල් ප්‍රීතලෝකවල කලාතුරකින් තමයි කෙනෙක් මනුස්ස ජීවිතයකට දිවිල්ලෝකෙකට ඇදිලයන්. ඒයන්න ප්‍රමාණය ඉතාම අල්පයි ඉතාම ස්වල්පයයි එනිසා පිංවතුන මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවෙ. ඔබට බුදු කෙනෙක්ෙ බුද්හාසනයක් මුණගැහෙනව කියන්නේෙත් ඉතාම දුර්ලභ කාරණයක්. කට මෙවැනි අවස්ථාවක ඔබ අප්‍රමාදී වෙන්න ටෝනෙ. අප්‍රමාදී වෙන්න නං ඔබ සිහි කළ යුතු විමසිය යුතු කාරණයක් තමයි මරණය ගැන හිතන්න ටෝන. මරණී ගැන හිතන කෙනා කල්පනා කරනවා මගේ ජීවිතය දැන් නැතිවෙන්නත් පුළුවන්. අද දවස ඇතුළත මගේ ජීවිතය නැතිවෙන්නත් පුළුවන්. බැරිවෙලා හරි මම් මරණයට පත්වුණු. මේ වෙලාහි මං මැරුණු මං මැරෙන්න්නේ කෙලෙ සහිතව නේද. අන්න්නේ විදිහයට බුද්ධි මත්ව හිතන්න්න පවරදු වෙන කෙනා අප්‍රමාදිීව ධර්මය දියුණු කරලා ධර්ම අවබෝධ කරන්න මහන්සිගන්න. අපි බලමු මරණ සතිය ගැන බුදුරජාණන් වහන්සේ මරණ සතිය සිහිකරන හැටි. මරණයේ සිහිකරන හැටි අංගුත්තර නිකාය චතුත්ත නිපාතය පටම මරණ සතිත් සූත්‍රයේ දතිය මරණ සතිසූත්‍රය ආදී සූට්‍ර දශනාවල ඉතාම පැහැදිලිව පෙන්නනවා කොහොමද කෙනෙක්. මරණ සතිය, මේ මරණය ගැන සිහිකරලා භාවනාවක් හැටියට තමන්ගේ හිත දියුණු කරගන්න. ඔන්න දවසක් බුදුරජාණන් වහන්ස මුණගැහෙන්න භික්ෂූන් වහන්සේලා හය නමක් එදා බුදුරජාණන් වහන්සේ මුුණගැහෙන්න්න පැමිලෙනවා. මේ හයි දෙනාම මරණ සති භාවනා වඩෙන භික්‍ෂූන් වහන්සේලා. බුදුරජාණන් වහන්සිට වන්දනා කළ මේ හය නම බුදුරජාණන් වහන්සේ අසලින් එකත් පසකින් වාඩි වෙනවා. ුදුජාණන්හසේ මේ භික්‍ෂූන් හසේලාගෙන් විමසනවා මහනෙෙනි නුබලා මරණ සතිය වඩනව නොයිද. එහෙමයි ස්වාමයේනිී. එහෙමනම් මරණ සතිය වඩන ආකාරයේ තතාගතයන් වහන්සේට කියන්න කියීම. ඔන්න එක භික්ෂුවක් පලවෙනි භික්ෂුව බුදුරජාණන් වහන්සේට කතා කරලා වන්දනා කලකිනෙන ස්වාමේණී භාගතුන් වහන්ස මම මරණ සතිය වඩන්නේ මේ විදිහට කියන. මට එක දහවල් කාලයක්. එක රාත්‍රී කාලයක් ජීවත්වෙන්න්න ලැබෙනවනම් ඒටික හොඳටෝම ප්‍රමානවත්. ඒ දවස ඇතුළේදගැනෙ රාත්‍රියකුයි දවල් කාලෙකුයි. මේ දවස් හඇතුළත මම අප්‍රමාදීව ධර්මය දියුණු කරලා ධර්මේම අවබෝධ කරගන්න මහන්සිගන්නවා කියලා මම වීරය කරනවා. ස්වාමේනී දවසක් මට තිබ්බනං ඇති. මගේ ජීවිතයේ නැතිවෙන්න පුළුවන් කියෙලා මම හිතලා ඒ දවස තුළ අප්‍රමාධීිය වීරයෙන් භහාවනා කරනවා කියෝ. දුරජාන්හන්ස ීළඟට හනෝ දෙවනි භික්ෂුවගේ මහනනි නුබ කොහොම දහනවා මරණ සති භාවනා වඩන් එකො ඊළඟ භික්ෂුව කියෙනා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මනම් රණ සතිය වඩන්නේ මට එක දවල් කාලයක් පිතරක් ජීවත් එන්න තිබ්බනං ඒත් ඇති. මම දවසක් යැන හිතන්නේ මට එක දවල් කාලයක් එක ඇන දවසෙන් භාගයක් ඒ වෙලාවෙත් මං පුළුවන් තරම් වහන්සිගන්නවා වීරියෙන් ධර්මය අවබෝධ කරන්න. ධර්මීම දියුණු කරන්න මහන්සිගන්නවා මේ කෙරෙස් ප්‍රහණී කරන්න මයිකව ම වීරිය කර බුදුරජාණන් වහන්සේ ඊළඟ භික්ෂුවගෙන් අහනවා මහනිෙන නුමකෝම දහනවා මරන් සති භාවනාවඩනි ස්වාමීනී භාහගත ොහස මනම් අරන් සතිය වඩන්න මේ විදිහටකෝ. මට දවසකට සෑහිෙන තරම් ප්‍රමාණයක් ආහාර වලදන්න තරන් කාලයක් ජීවත්වට ලැබුණුත් ඒත් ඇති ඒ න්නේ ඒ භික්ෂූ රණ සති වඩනකොට හිතන්න මට දවසකට සෑහෙන්න්න ප්‍රමාණයක් ආහාර වලඳන තාක්කල් මට ජීවත්වෙෙන්න්න තියෙනවනම් ඒටිකත්තත් ඒක යන්නෙ සාමානෙන් අපිම පැයිභාගයක් වගේ කාලයක් මුදට නිවිහැනැහිල්ලේ තමන්ගේ කුස පිරෙන්න්න ආහාරගන්න යන කාලේ පැයිභාගයක් කියලා හිතමු ඒ තරන් වෙලාවක් තුල මම ඒ වෙලාවෙත් මං ධර්මයම මෙනෙහි කරනවා අප ප්‍රමාදීව ධර්මයේ ම අවබෝධ කරන්න මහන්සිගන්නවකීවා කෙලෙස් ප්‍රහාණය කරන්නයිකිවමං. ඒ කාලේ තුළත් වීරය කරන්න. බුදුරජාණන් වහන්සේ ඊළඟ භික්ෂුවගෙන් හතරවෙනි භික්ෂුවගෙන් අහනු. ඒ භික්‍ෂුව කියෙන ස්වාමීණී භහකිතුන් වහස මනං හිතන්න මේ විදියට. බත් පිඩු හතරක් පහක් තරං ප්‍රමාණයක් කටට අරගෙන ඒක හපලා. අනුභව කරන තරං කාලයක් ජීවත්වෙන ලැබනත් ඒත් ඇති ඒ කැන විනාඩි උනහතරක් තරන්. පුංචි ප්‍රමාණයක් මට ජීවත්වෙන් ලැබෙනවනම් ඒත් ඇති ඒ වෙලාවෙත් මම මගේ මරණේ සිද්ධ වෙන්න පුළුවන් කියෙලා අප්‍රමාදිය වීදය කරනවකි. හොන භික්‍ෂූන් වහන්සේලා හතර නමක් තම තමන් මරණ සතිය වඩන ක්‍රමේ බුදුරජාණන් වහන්සේට ඉදිරී ප්‍රකාශ කරා. පස්සනි භික්ෂුවකින් බුදුරජාණන් වහන්සේයන මහනනී. නමකෝම දහන අමරන සතිය වඩන් ස්වාමීණී භහක්්‍යතුන් හසමං චර කාලයක් ගැන හිතන් නැතේකෝ. මගේ ජීවිතයයේ ඔය බත්පිඩු හතර පහක්කෝ දවසකට සෑහෙන් හෝ දවල් කාල හෝ දවසක් නෙමෙයි සමහර වෙලාට එක බත්දිද.